උදා ඉරේ සහෘදයා සතිය හැම දවසකදීම උදේ වරුව අපි වෙන් කරගන්නවා අපි ආදරය කරන අපි ප්‍රිය කරන චරිතත් එක්ක කතා කරන්න මේ චරිත විදිහට අපි අපේ රටේ ඉන්න රංගන ශාස්ත්‍රයට සම්බන්ධ අපි ආදරය කරන චරිත එමත් නැත්නම් ගායන ශාස්ත්‍රයට අපි ආදරය කරන චරිත මේ ආකාරයෙන් අපේ ජීවිතයට ළඟ කිට්ටු අපි කතා බහ කරන්න කැමති අපේ සහෘදයින්ට එන්නට කියලා ආරාධනා කරනවා ඒ අතරේ තවත් සුවිශේෂී මාතෘකා පිළිබඳව කතා කරන්නටත් අපි උදා ඉරේ සහෘදයාට සුවිශේෂී චරිත වලට ආරාධනා කරනවා අදත් උදා ඉරේ සහෘදයා එවන් මාතෘකාවක් ගැන කතා කරන්නට විශේෂ සහෘදයෙක්ට ආරාධනා කළා අපේ මැදිරියට දුවෙක් කියන්නේ රටකට සම්පතක් නිවසට එළියක් සමාජයේ තනන තැනැත්තියක් දුවෙක්ව හරියට හදන එක ලොකු වගකීමක් අද අපි උදා ඉරේ සහෘදයා විදිහට එන්නට කියලා ආරාධනා කළේ දූවරු දහස් ගාණක් බලා ගන්න අම්මා කෙනෙකුට. ඔව් කවුද ඇය? ඇයත් එක්ක කතා කරන්න අපි සූදානම්. මේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනි ජයනි ප්‍රසංගිකා මහත්මිය. අයබන් කියලා බුදුමිය පිළිගන්නවා. මං කිව්ව කාරණාව හරිනේ දුවෙක් හදනවා කියන එක බොහොම වගකීම් සහගත වැඩක්. ඔබ අනුලා විද්‍යාලයේ විදුහල්පතිතුමිය. අවුරුදු පහක් වුණාම දුවෙක් අම්මා එවනවා ගෙදරින් ඉස්කෝලෙට අපි එතනින් කතා පටන් ගමු. අවුරුදු පහක් සම්පූර්ණ වුණාට පස්සේ හරිම අමාරුවෙන් අම්මයි දුවයි දෙන්නම ඇඬු කඳුලින් තමයි අපි ගාවට දුව දෙන්නේ. හැබැයි අපිත් එක්ක අවුරුදු 13ක් ඉගෙනගෙන යන්නෙත් ඇඬු කඳුලේ යන්න බෑ කියලා. ඒ හින්දා අඬා අඬා ආවට බොහොම සන්තෝෂෙන් මම හිතන්නේ දරුවෝ දියණිවරු පාසල්වල ඉන්නේ. සාමාන්‍යයෙන් පාසලක් කියන්නේ පොඩි කාලේ ඉඳන් 13 වසරට වෙනකම් විවිධ විශේෂේත්‍ර ඔස්සේ අපි ඉගෙන ගන්නවා. නමුත් දුවෙක් පාසලෙන් එළියට ගියාම ගෑන් ළමෙක් විරිඳක් ඊට පස්සේ මවක් වෙන්නේ මේ අවුරුදු පහෙන් එන පුංචි දරු පැටියා. එහෙම සමාජයට වගකීමක් ගන්න පුළුවන් ජීවිතේ බරක් දරන්න පුළුවන් ගෑන් ළමෙක්ව අපි එක වසරේ ඉඳන් හදන්නේ කොයි විදිහටද? ඇත්තටම මේ පාසලේ අධ්‍යාපන කටයුතු යුගයෙන් යුගය වෙනස් වුණා. අපි ඉගෙනගත්ත යුගයට වඩා දැන් යුගය වෙනස්. ඒ නිසා අපිට සිද්ධ වෙනවා පාසලේ කාර්යභාරයත් ඒ යුගයට සරලන විදිහට ගලප ගන්න. ඒක නිසා මා ඔබ ඉගෙනගත්තු කාලේ අපිව සමාජයට හුරු කරද්දී ගොඩක් වෙලාවට ඔය කියන විදිහට අපි මවක් වුණාම, බිරිඳක් වුණාම, ඒ වගේම වැඩ කරන කාන්තාවක් විදිහට සමාජයට කොහොමද මුණ දෙන්නේ කියන එක ලොකු පන්නරයක් අපිට පාසල් වලින් ලැබුණා. හැබැයි වර්තමානයේ වෙනකොට අපි යුතුයකම කරන්න බොහෝ ලේසින් උත්සාහ ගන්නවා. ඇත්තටම අපි විශ්වාස කරනවා දුවෙක් කියලා කියන්නේ මං ගව දුවල 5000ක් ඉන්නවා. මේ දුවල 5000ම කවදාරි දවසක ගෙවල් 5000ක් පාලනය කරන අම්ම කෙනෙක්. ඒ නිසා අපි විශ්වාස කරනවා ඇය මවක් විදියට, බිරිඳක් විදියට ශක්තිමත් කරන්න ඕනේ කියලා. නමුත් අතීතයට වඩා වර්තමානයේ කාර්යභාරය අපි අභියෝගයක් ජය ගන්න විදියට තමයි ඉටු කරන්න අපිට වෙලා තියෙන්නේ. හේතුව මම අර කිව්වා වගේ දැන් යුගයේ අවශ්‍යතාවය වෙනස්, ඒ වගේම සමාජයේ තියෙන ආකල්පත් වෙනස්. ඉතින් කොහොම වුණත් අපි තාමත් උත්සාහ කරනවා අපි අර දේශීය කාන්තාව, දේශීය මව, දේශීය බිරිඳ අනුලා විද්‍යාලය තුලින් ගොඩනගන්න. ඔබ මම ඉගෙන ගන්න කාලේ අපි අම්මා ළඟ ඉඳලා ගුරුතුමිය ළඟට එනවා. ආපහු ඉස්කෝලේ ඇරිලා අපි යන්නේ අම්මා ළඟට. අපි ඉගෙන ගත්තේ අම්මගෙන්. අපි ඉගෙන ගන්නේ අපි ළඟ ඉන්න ගුරුතුමියගෙන්. හැබැයි දැන් දරුවන්ට එහෙම නෙමෙයි. තාක්ෂණය හරි දියුණුයි. ඔවුන්ට කියවන්න ලැබෙන දේවල් හරි වෙනස්. අපේ කාලයට වඩා දැන් කාලේ තාක්ෂණය බොහෝ ඉස්සරහින් ඉන්න නිසා ගෑනු දරුවෙකු පරිස්සම් කරගන්න එක අපිට ටිකක් අමාරු කාරණාවක් නේද? ඇත්තටම තාක්ෂණය නිසා ගෑනු දරුවෙක් පරිස්සම් කරගන්න බැහැයි කියන තැන මම නැහැ. හේතුව මම හැදෑරුවේ තොරතුරු තාක්ෂණ උපාධිය. හැබැයි මම කවදාවත් තොරතුරු තාක්ෂණේ හින්දා නොමගට ගියේ නැහැ. එහෙනම් මං හිතන්නේ කාන්තාවට මේ අලුත් තාක්ෂණයේ අභියෝගයක් නෙමෙයි. හැබැයි අපි දුවලට කියලා දෙන්න ඕන තාක්ෂණෙන් අයින් වෙන්න නෙමෙයි. අපි ඒ මග යන්න ඕනේ හරියට දැනගෙන. තාක්ෂණය අපිට අවශ්‍යයි. කාන්තාව සමාජයට මුහුණ දෙනකොට ඇය හොඳ පෞරුෂයකින් ඒ තමන්ගේ කටයුතු කරගන්න, සමාජයේ විවිධ තනතුරු දරන්න ඇයට තාක්ෂණය අවශ්‍යයි. හැබැයි අපි දරුවන්ට කියලා දෙන්න ඕනේ තාක්ෂණය
හරියට දෙපැත්ත කැපෙන පිහියක් වගේ. හරි පැත්තෙන් අපි වැඩේ ගන්න අපේ දුවලට කියලා දෙන්න ඕනේ. ඉන්න අනුලා විද්‍යාලය අපි තාක්ෂණයේ බොහෝ සෙයින් භාවිතා කරනවා. දුවලට තාක්ෂණයේ පාවිච්චි කරන්න අපි ඉඩ හසර ලබලා දෙනවා. හැමතිස්සෙම අපි උත්සාහ කරනවා තාක්ෂණය නිවැරදි විදිහට භාවිතා කරන්න මේ දුවල පුරුදු වුණ වෙන්න ඕනේ කියන එක. සාමාන්‍යයෙන් අපේ අම්මලා දැන් පුරුදු වෙලා ඉන්නේ විභාගයේ මූලික කරගත් ජීවිතයක් නේ දැන් ළමයිට තියෙන්නේ. පළවෙනි වාර විභාගයේ දෙවෙනි වාර විභාගයේ ඊට පස්සේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් කරනවා ඊට පස්සේ සාමාන්‍ය පෙළ උසස් පෙළ මෙහෙම හැල්ම දුවන ගමනක් ඇතුලේ අපි තව ඉගෙන ගන්න ඕනේ ජීවිතය ගැන. බාහිර ක්‍රියාකාරකම් වලට යොමු වෙන්න ඕනේ. දරුවන් ඒ කෙරෙහි තියෙන ආසාව මොන වගේද මඩම්? දරුවෝ ආසයි. හැබැයි අපිට තියෙන ලොකුම අභියෝගය තමයි දෙමව්පියන්ගේ ආකල්ප. අපේ ඉගෙන ගන්න කාලෙදී කවදාවත් මට මතක නැහැ මගේ අම්මා මගේ විභාග ප්‍රතිඵල ගැන උච්චර වද වුණාද කියලා. හැබැයි දැන් දරුවෝ මේ වාර විභාග කටයුතු වලදී අම්මලා හුඟක් වෙලාවට දරුවන්ගේ ලකුණු ප්‍රමාණයට වඩා මේ පන්තියේ කීවෙනියද ඊළඟට පන්තියේ පළවෙනියගේ ලකුණ මොකද්ද? ඇයි ඔයාට එතනට යන්න බැරි වුනේ? මේ විදිහට හුඟක් නරක විදිහට දරුවන්ට බලපෑම් කරනවා මේ විභාගයේ ලකුණ ගන්න. ඉතින් මං හිතන්නේ ඇත්තටම දරුවෝ කැමති. හැබැයි අපිට ලොකු අභියෝගයක් තියෙනවා දරුවන්ව විෂය සමගාමී කටයුතු වලට, ක්‍රීඩා කටයුතු වලට, සෞන්දර්ය කටයුතු වලට, එහෙම නැත්නම් ඔවුන්ගේ නායකත්වය දිනු කරන කටයුතු වලට දරුවෝ සම්බන්ධ කරගන්න ලොකු ගැටලුවක් අපිට මුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. අම්මලා දරුවන්ව යොමු කරන්නේ හරිම අකමැත්තෙන්. හේතුව ඔවුන් විශ්වාස කරන්නේ වාර විභාගයේදී හෝ ප්‍රසිද්ධ විභාගයකදී හොඳ ලකුණක් ගන්න එක තමයි ජීවිතේ ජයග්‍රහණය කියලා. හැබැයි අවසානයේදී ආපස්සට හැරිලා බලද්දී ඇයට ප්‍රශ්නකට මුණ දෙන්න තියෙන ශක්තිය නැතු වෙනවා. මේ විභාගයේ ලකුණ අම්මලා ගොඩාක් වැදගත් කියලා දුවලට ඒත්තු ගන්න පුවාම ඇයට විභාගයේදී මොන ප්‍රශ්නයක් හරි වෙලා ඒකට ජය ගන්න බැරි වුණ දවසට ඇය ජීවිතේම පලා යන්න උත්සාහ කරනවා. මම හිතන්නේ අපි දකිනවා එහෙම උදාහරණ. ඒ නිසා මම හිතන්නේ ඔබ මාධ්‍ය ආයතනයක් විදිහට මම ඔබට කියන්නේ පුළුවන් නම් අපිට මේ මතවාදය වෙනස් කරලා දෙන්න මේ සමාජයේ දෙමව්පියන්ගේ තියෙන ඇත්තටම අපි තැනකට ගිහිල්ලා මොකක් හරි වැඩක් කරන්න ගත්තාම තමයි අපිට තේරෙන්නේ විෂය සමගාමී විෂය බාහිර කටයුතු අපට කොච්චර වැදගත්ද කියලා විභාග ලකුණටත් වඩා. ඒක නිසා මේ අපි නොයෙකුත් වැඩසටහන් ඉතින් ඉස්කෝලේ ක්‍රියාත්මක කරනවා. හැබැයි වෙලාවකට හිතනවා මේක උඩුගම් බලා පිහිනීමක්ද කියලා. මොකද තාමත් අපේ පාසලේ වුණත් දෙමව්පියන්ගේ ප්‍රධාන තැන තියෙන්නේ විභාග ලකුණට. ඔබතුමිය හොඳ කාරණාවක් මතු කළා. විභාග ලකුණ ගැන ළමයි තෘප්තිමත් නොවුනම ජීවිතෙන් උනත් පලා යන්න අවස්ථා තියෙනවා කියලා. ඕනතරම් උදාහරණ තියෙනවා. විශේෂයෙන් උසස් පෙළ සාමාන්‍ය පෙළ වගේ විභාග ප්‍රතිඵල නිකුත් වුනහම ගොඩක් දරුවෝ තමන්ට ලැබුණු ප්‍රතිඵලය ගැන දරා ගන්න බැරුව ජීවිතෙන් නික්ම යන අවස්ථාවන් තියෙනවා. මවකට එතකොට කොහොමද දරුවෙක්ගේ ඔළුව හදන්න පුළුවන්? ඇත්තටම මේ ඔබ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මම මගේ ගෙදරින් ඒකට උත්තරේ දෙන්න. ඇත්තටම දුවල 5000ක් හිටියට මට ඉන්න එක පුතෙක්. ඔහුත් ප්‍රසිද්ධ පාසලක ඉගෙන ගන්නවා. ඔහු ගෙදර ඇවිල්ලා මගෙන් අහනවා මේ විභාග පිළිබඳ දෙමාපිය දැනුවත් කරන රැස්වීමට ගියාම මම නිහඬයි. මම බලන් ඉන්නවා අනිත් අම්මලා කොහොමද හැසිරෙන්නේ කියලා. ඉතින් එක තාත්තා කෙනෙක් මේ ලකුණු ලයිස්තුව අරගෙන අනිත් ළමයිගේ ලකුණුත් එක්ක තමන්ගේ පුතාගේ ලකුණ සංසන්දනය කරමින් දරුවට බැනවදින අවස්ථාවක් මාමයි මගේ පුතයි දෙන්නම දැක්කා. එතකොට පුතා මගෙන් ගෙදර ඇවිල්ලා අහනවා ඇයි ඔයා මගෙන් එහෙම ඇහුවේ නැත්තේ? ඇයි අම්මා එහෙම ඒ ගැන මගෙන් අහන්නේ නැත්තේ? මං කෝ ඉතින් මං බලන්නේ පුතාගේ ලකුණ විතරයි. මට අනිත් අයගේ ලකුණු ගැන වැඩක් නැහැ කියලා. එතකොටත් කියනවා මේ අම්මා මට ආදරේ නැද්ද කියලාත් අහනවා. ඉතින් මට සෑහෙන උත්සාහයක් ගන්න වුණා එයාට වටහලා දෙන්න මං ආදරේ නැතිකම නෙමෙයි විභාග ලකුණට වඩා මට වැදගත් දේවල් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා මං හිතනවා කොහොම හරි කමක් නැහැ අපේ දෙමාපියෝ තේරුම් ගත්තොත් විභාගේ ලකුණු ඉතාමත් මං හිතන්නේ අපි ඒකේ ලකුණු 50කට වඩා යන්න පුළුවන් නම් ප්‍රමාණවත් ඊට වඩා මුගක්ම වැදගත් දෙයක් දරා ගන්න තියෙන හැකියාව. ඒ වගේම අනිත් අයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න, අනිත් අයගේ සිතුම් පැතුම් තේරුම් ගන්න, එයාගේ දුකේදී අපටත් දුකක් දෙන සහ කම්පනයක් ඇති වෙන්න, මේ වගේ දේවල් මම හිතනවා ගොඩක් වැදගත්. නැත්තම් දවසක දෙමව්පිය විදිහට අපිට හුඟක් දුක් වෙන්න සිද්ධ වෙයි.
අපේ දරුවෝ දන්නේ විභාග ලකුණු ගැන විතරක් නෙමෙයි. සාමාන්‍යයෙන් ගැහැණුන් කියන්නේ උපතින්ම දරා ගැනීමේ හැකියාව තියෙන පිරිසක්. ඔබ ළඟ දුවල 5000ක් ඉන්නවා දකුණු ආසියාවේ විශාලතම බෞද්ධ කාන්තා පාසල. සාමාන්‍යයෙන් ගැහැණුන් විදිහට අපි විඳ දරා ගනිද්දී අපිට තියෙන ප්‍රශ්න අපි කතා කරනවා හරි අඩුයි. ඉස්කෝලේ ඇතුලේ පාසල ඇතුලේ දුවෙක්ට තියෙන ප්‍රශ්න ගුරුවරියක් එක්ක කතා කරන්න තියෙන ඉඩ හසර, ඔවුන්ගේ ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සහ යාළුවොත් එක්ක එකතු වෙලා ප්‍රශ්නවලට අපි යාළුවෝ එකතු වෙලා ප්‍රශ්න විසඳ ගන්න අවස්ථාවන් තියෙනවනේ. ඒකට අපි ගන්න තීරණේ වැරදි වෙන්න පුළුවන්. ගුරුතුමියක් විදුහල්පතිතුමියක් විදිහට දුවල අතර තියෙන ප්‍රශ්නවලට කොහොමද උත්තර හොයලා දෙන්නේ ඔබේ පාසල ඇතුලේ? ඇත්තටම මේ දියණිවරු වැඩියෙන්ම විශ්වාස කරන්නේ යාළුවන්ගේ උත්තර, යාළුවන්ගේ විසඳුම්. ඒ නිසා අපිට අත්දැකීම් තියෙනවා එහෙම කරදරයට පත් වෙච්ච දුවල ගැන. ඉතින් අපේ පාසලේ අපි උපදේශන විෂය භාරව ගුරු මහත්මියක් යොදවලා තියෙනවා. ඇය මේ පිළිබඳව විෂය ප්‍රවීණත්වයේ ලැබපු කෙනෙක්. ඇයට ඕනම වෙලාවක අපේ දියණිවරුන්ට පුළුවන් ඒ අයගේ ප්‍රශ්න කියන්න. ඊටත් අමතරව මගේ කාර්යාලයේ කාටවත් නොපෙනෙන තැනක මම පුංචි ලියුම් පෙට්ටියක් තියලා තියෙනවා. දුවලට පුළුවන් ඒ ලියුම් පෙට්ටියට ඇගේ ප්‍රශ්නය මට යොමු කරන්න, දරුවගේ අනන්‍යතාවයත් එක්කම. එතකොට මම පෞද්ගලිකව ඒ දරුවව හොයාගෙන බොහොම රහසිගතව ඇගේ ප්‍රශ්නය විමසනවා. ඒ වගේම සමහර දරුවෝ ගුරුවරුන් අතේ කියලවනවා මේ ප්‍රශ්නය මට විදුහල්පතිතුමියටම කියන්න ඕන කියලා. සමහර පුංචි දියණිවරු ඒ කොහොම වුණත් මම ඒ වෙලාවක් හොයාගෙන ඒ දුවලත් එක්ක කතා කරන සමහරලාට මම අපිත් එක්ක කතා කරන අවස්ථාව දුන්න පමණින්ම බොහෝ අයගේ ප්‍රශ්න විසඳෙනවා. ඇත්තටම ඒ අයට අවශ්‍ය වෙන්නේ ගොඩක් වෙලාවට ඒ වගේ සිද්ධි දැක්කාම හරි දුක හිතෙනවා. සමහර කිව්වා කලින් කාන්තාව තාක්ෂණයට යොමු වෙන එක මමම කිව්වා හොඳයි කියලා. වර්තමානයේ අම්මලා මට හිතෙනවා කැපකිරීම අඩුයි අපේ අම්මලත් එක්ක බලද්දි. ඒ අය තමන්ගේ රස්සාව ඉහළට යන්න විභාග කරගන්න අවශ්‍ය වෙනවා, ඊළඟට රැකියාවක් කරනවා. මේවා හින්දා හුඟක් දුවල අතෑරෙනවා. අන්න එහෙම අතෑරිච්ච අය තමයි ගොඩක් ලාට අපිට හම්බ වෙන්නේ. ඉතින් මං හිතන්නේ පාසල තුලින් හැකිතාක් අපි උත්සාහ කරනවා අපේ උපදේශන විෂය භාර ගුරුතුමිය, එහෙම නැත්නම් අපේ වැඩිහිටි ගුරු මහත්මීන් ඉන්නවා අපිත් එක්ක. එහෙමත් බැරි වුණොත් අපි අවශ්‍ය වෛද්‍ය උපදෙස් පවා ලබලා දෙන්න පාසල මගින් කටයුතු කරනවා. ඒ වගේම අපේ අධිශිෂ්‍ය සංගමේ වෛද්‍යවරුන්ගේ සංගමයක් තියෙනවා. ඔවුනුත් අපිට මේ සඳහා ලොකු දායකත්වයක් ලබලා දෙනවා. මුගේගොඩ අනුලා විද්‍යාලය කියන්නේ කීර්තිමත් නාමයක් තියෙන කාන්තා පාසලක්. ඔබ පාසලේ විෂය මූලික ක්‍රියාකාරකම් ඇරුනම ක්‍රීඩා සම්බන්ධයෙන්, සෞන්දර්ය සම්බන්ධයෙන් තියෙන පෙළඹවීම කොයි වගේද? ක්‍රීඩා ඇත්තටම ක්‍රීඩා අපි ළඟ අපි ක්‍රියාත්මක කරනවා ක්‍රීඩා 30කට වඩා වැඩි ප්‍රමාණයක්. හැබැයි දැන් ලොකු අභියෝගයක් තියෙනවා අපිට දරුවෝ පුහුණු වීම සඳහා ඉන්නේ නැහැ. ක්‍රීඩාව පැත්තෙන් ගත්තහම ලංකාවේ මුලින්ම බාලිකා ක්‍රිකට් ආරම්භ කළේ අනුලා විද්‍යාලය. ඉතින් අනිකුත් ක්‍රීඩාවන් වලිනුත් මම හිතන අතීතයේ දැල්පන්දු ක්‍රීඩාව ඉතාම විශිෂ්ටව අපි ළඟ හිටියේ. කොහොම නමුත් වර්තමානයේ වෙනකොට ක්‍රීඩාවන් පුහුණු වීම කටයුතු කරන්න මේ අමතර පන්ති වලට දරුවෝ යවන්න සහ ඒ සඳහා වැඩි ප්‍රමුඛතාවයක් දෙමව්පියන් දෙන නිසා දරුවන්ගේ පුහුණු වීම සඳහා පැමිණීම අඩුයි. කොහොම වුණත් අපි ක්‍රීඩාව අතාරින්න නැතුව නොයෙකුත් නීති රීති යොදමින් නොයෙකුත් උපක්‍රම ලකුණු දෙනවා, එහෙම නැත්නම් ත්‍යාග දෙනවා, මේ දේවල් කියමින් අපි තාමත් උත්සාහ කරනවා ක්‍රීඩාවට දරුවෝ යොමු කරගන්න. හේතුව අපි විශ්වාස කරනවා ජයග්‍රහණ වලට වඩා දැන් අපි වර්තමානයේ ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා සෞඛ්‍ය පැත්තෙන්. ඉතින් ඒ නිසා දරුවන්ට මේ ගැන කරුණ කියලා දෙමින් සමබර පෞරුෂයක් පවත්වාගෙන යන්න දියණිවරු ක්‍රීඩාවලට යොමු කරගන්න අපි ක්‍රියාත්මක වෙනවා. උදායිරත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ මවක්, ඔබට දරුවන් නැති, සමහර විට ඔබ දරුවෙක් බලාපොරොත්තු වෙන්නේ නැති, ඔබ ජීවිතයේ බිරිඳක්, අම්මා කෙනෙක්, ගෘහණියක් විදිහට දරුවෙක් සම්බන්ධයෙන් ඔබ කල්පනා කරන දේවල් ඔබේ හිතේ තියෙන හීන බොහොමයක් තියෙනවා. හොඳ පාසලකට ඇතුළත් කර ගැනීම තමයි දරුවෙක් කුසට ආපු වෙලාවෙ ඉඳන් අම්මා කෙනෙක් හිතන්නේ. අනුලා විද්‍යාලය කියන්නේ ජනප්‍රිය පාසලක්. හැබැයි අපේ රටේ තව පාසල් තියෙනවා. අම්මලා තාත්තලා අතර තරඟයක් තියෙනවා මගේ දරුවා හොඳම පාසලකට දාගන්න ඕනි කියලා. ඒ තරඟේ පටන් ගන්න තැන ඉඳන්ම ළමයාව ලොකු දුවන ගමනකට එක්කන් යනවා අම්මලා තාත්තලා. දරුවෙක්ට අධ්‍යාපනය ලැබෙන්න හොඳම ජනප්‍රියම පාසලක් ඕනද? හදවතින්ම කිව්වොත් උත්තරේ නැහැ.
ජනප්‍රිය පාසලක් ඕනේ නැහැ. හොඳ පාසලක් ඕනේ. ඔව්. ඒ පාසල ගමේ තියෙන පුංචි පාසලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර්ධනාගරික පාසලක් වෙන්න පුළුවන්. ඒ වගේම අපේ පාසල වගේ ජනප්‍රිය තලයේ පාසලක් වෙන්න පුළුවන්. මම විශ්වාස කරනවා හැම පාසලකම මේ හොඳ අධ්‍යාපනය තියෙනවා. මේ සමාජයට වෙලා තියෙන්නේ විභාග ප්‍රතිඵලනේ ප්‍රමුඛතාවය දීලා කටයුතු කරන සමාජය තුළ. එතකොට මේ අය බලනවා ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම පිරිසක් සමත් වෙන්නේ මොන පාසලෙන්ද? අපොස සාමාන්‍ය පෙළ විභාගය කොහොමද? ඊළඟට වෛද්‍ය විද්‍යාලයට මේ විශ්වවිද්‍යාලවලට යන පිරිස කොහොමද? මේ හැමෝගෙම මිනුම තියෙන්නේ ඔය හොඳ කියන මිනුම තියෙන්නේ විභාග ප්‍රතිඵල මතමයි. ඉතින් ඒ විභාග ප්‍රතිඵල විවිධ වෙනවා අපි බටා තියෙන සම්පත් එක්ක. එහෙම බලපුවාම නගරයේ ඉන්න අපේ පාසල්වලට ඒ පහසුකම් වැඩි. අනිකුත් භෞතික සම්පත් වැඩි. ඉතින් මේවත් එක බලලා තමයි මං හිතන්නේ දෙමෝපියෝ මිනුමක් හදාගන්නේ මෙන්න මේකයි මගේ දරුවා යවන්න ඕන පාසල කියලා. එහෙම නැතුව ගියොත් මම විශ්වාස කරනවා ලංකාවේ තියෙන හැම පාසලක්ම හැම ගුරුවරියක්ම උත්සාහ කරනවා මේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන. සමහල්ලාවට අපි දකිනවා ගම්බද පුංචි පාසල් තියෙනවා. මම මීට මේ විද්‍යාලයට එන්න කලින් මම වැඩ කරේ ගිරිඋල්ල ප්‍රදේශයේ අධ්‍යාපන කාර්යාලයක සහකාර අධ්‍යක්ෂවරියක් විදිහට. එතනදී දුෂ්කර පාසල්වල හුඟක් උත්සාහයෙන් වැඩ කරන දරුවන්ට හොඳ අධ්‍යාපනයක් වගේම හොඳ විනයවත් දරුවෙක් හදන්න උත්සාහ කරන ගුරු විදුහල්පතිවරු ඉන්නවා. ඉතින් ඒක නිසා මම විශ්වාස කරනවා මේ තදබදය ඇත්තටම පාසලක් විදිහට අපිටත් ගැටලුවක්, දරුවන්ටත් ගැටලුවක්. අධික ඉල්ලුම අපේ පන්ති කාමර බොහෝ සෙයින් දියණිවරුන්ගෙන් පිරී ගිහිල්ලා ඒ අයට සමහර වෙලාවට තමුන්ගේ ඩෙස්ක් එක පුටුව තියාගන්නත් ඉඩමාදි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට හේතුව දෙමාපියන්ගේ මේ ජනප්‍රිය පාසල් සඳහා තියෙන අධික ඉල්ලුම. ඉතින් මන් දෙමාපියන්ගෙන් දැන් අපිට දෙමාපියන්ට කියන්න බෑ අපේ පාසල් ඉල්ලන්න එපා කියලා. හැමෝම කැමති ඒ වගේ නමක් තියෙන පාසලකට දාන්න. හැබැයි මම නැවතත් කියන්නේ මේ හැම දෙයකටම විසඳුම අධ්‍යාපනය ගැන තියෙන අපේ ආකල්පය වෙනස් වෙනවා. පාසලකින් අපි බලාපොරොත්තු වෙන විභාගයට වඩා එහා ගිය විනයවත් දරුවෙක්, ඒ වගේම හොඳ පෞරුෂයක් තියෙන දියණියක්. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු දෙමාපියෝ මේ තියෙන ආකල්ප වෙනස් කරගෙන දවසක අපිට පහසුවේ දියණිවරු හදාගන්න පුළුවන් විදිහට පාසල් නිර්මාණය කරන්න උදව් කරයි කියලා. ඔබ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය කියන තැනින් එළියට ඇවිල්ලා සාමාන්‍ය ජීවිතයේ මවක් විදිහට ඔබට ඉන්නවා කිව්වේ පුතෙක්. හැබැයි දුවෙක්ව හදන්න අම්මා කෙනෙක්ට ඔබ විදුහල්පතිනියගේ චරිතයෙන් එළියට ඇවිල්ලා දෙන්න පුළුවන් උපදේශය මොකද්ද? ඇත්තටම මම කියන්නේ මගේ අම්මා තමයි මට හිතපු හොඳම යාළුවා. මගේ අම්මත් එක්ක මට කියන්න බැරි රහසක් තිබුණේ නැහැ. සමහර වෙලාවට මගේ අම්මා තාමත් පතක් කරලා හිනා වෙනවා මං කියපු රහස් ගැන. ඉතින් ඒ නිසා මගේ අම්මා ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා. අදටත් මට කාටවත් කියාගන්න බැරි ප්‍රශ්නයක් මං කියන්නේ මගේ අම්මට. ඒකට දුරකථන ඇමතුමක් දීලා, එමු නැත්තම් ගිහිල්ලා තාත්තා ළඟ ඉන්නවද තාත්තට මේක කියන්න එපා කියලා මං අම්මට කියනවා. මොකද මං දන්නවා ඒක අම්මමට හොඳ යාළුවෙක් කියලා. ඉතින් ඒ නිසා මම කියන්නේ අම්මලා වෙන්න ඕනේ තමන්ගේ දියණියගේ හොඳම යෙහෙළිය. ඇය එතකොට මේ දියණිවරු වැරදි උපදේශ හොයාගෙන වෙනත් යාළුවෝ ළඟට යන්නේ නැහැ. මං නම් හිතන්නේ අම්මා කෙනෙක් විදිහට මේ විදුහල්පති භූමිකාවෙන් එහා ගිය ලෝකේ මං දකිනවා අම්මලයි දුවලයි ගොඩක් ඈත් වෙලා. අම්මලට වෙලාවක් නැහැ දුවලත් එක්ක කතා කරන්න. දුවලගේ ප්‍රශ්න බෙදා ගන්න වෙලාවක් නැහැ. ඒගොල්ලොත් අර මව කියන භූමිකාවේ කැප කිරීම කියන තැන ටික අඩුවෙන් ඉන්නේ. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා අම්මලා විදියට හැමෝටම පුළුවන් නම් තමන්ගේ දුවට වැඩියම ආදරය කරන හොඳම යාළුවා වෙන්න දුවලා මේ ප්‍රශ්න වලට මැදිහත් වෙන එක, කරදරයට පත් වෙන එක සමාජයේ ගොඩක් අඩුයි. අපි අවුරුදු පහෙන් අපේ දුවව අපේ ඉස්කෝලේට දානවා. අවුරුදු 13ක් ඒ ඉස්කෝලේ ඇතුළේ ඉඳලා ගුරුවරුන්ගේ ආදරය, උපදෙස් මේ හැම දෙයක්ම ලැබිලා අවුරුදු 13කට පස්සේ ඒ පාසලේ ගේට්ටුවෙන් එළියට එන්නේ මහා ලොකු විපරීත සමාජයකට. හම්බ වෙන මිනිස්සු ඒ පෙන්නන මුණ නෙමෙයි ඔවුන්ගේ ඇතුළත ජීවිතයේ තියෙන්නේ. දියණියක්ට වැරදෙන්න, දියණියක් රැවටෙන්න මහා ලොකු වෙලාවක් යන්නේ නැහැ. අපේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම අවුල් වෙන්න මහා ලොකු වෙලාවක් යන්නේ නැහැ. අවුරුදු 13කට පස්සේ මේ පුළුල් සමාජයේ දුවෙක් යනකොට ඔබේ පාසලෙන් අනුලාවියක් වහදන්නේ කොහොමද? ඇත්තටම මේ අපේ පාසලේ අපි අධ්‍යාපනයේ මූලික ස්ථානය දෙනවා.
ඒ සඳහා නොයෙකුත් වැඩසටහන් කරනවා. හැබැයි ඊට එහා ගිය දේවල් බොහෝ දේවල් අපි පාසල තුළ ක්‍රියාත්මක කරන සමහර වෙලාවට අපිට ගැටළු වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද දෙමාපිය බලාපොරොත්තු වෙන්නෙම මේ විෂයට අදාළ දේවල්. එතරම් අපි දරුවන්ට වැඩසටහන් කීපයක්ම ක්‍රියාත්මක කරනවා. එකක් අපි දරුවන්ට ජීවිතය කියලා තේනවා ගීතවලින්. එතකොට අතර මේ සඳහා අපි යොදාගන්නේ පැරණි ගීත සාහිත්‍ය. මොකද අපි හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා වර්තමාන ගීත සාහිත්‍ය පාවිච්චි කරලා අපේ ගීත සාහිත්‍යයක් තියෙනවාද? ඒ ගීත වලින් අපේ ජීවිතය ඉගෙන ගන්න පුළුවන්ද කියලා. ඉතින් අපි ඒ නිසා දරුවෝ ආසයි ගීත අහන්න. හුඟක් වෙලාවට ආචාර්ය මණ්ඩලය මමත් සම්බන්ධ වෙනවා. දියණිවරු අපි හැමෝම මේ ගීත හොයාගෙන මේ ගීත රසෙම දිමින් ඒව තුලින් ජීවිතේ වැරදිච්ච තැන්. කාන්තාවන්ට වැරදුණු තැන්. ඒ වගේම කොහොම කාන්තාවද ජීවිතේ ජය ආරම්භ දින මොන විදිහටද අපි දෙමාපියොත් එක්ක සම්බන්ධ වෙන්න ඕන අපේ ආදරේ ප්‍රේමය එහෙම නැත්නම් අපේ විවාහය ඒ වගේදී අපි මොන වගේ තීරණද ගන්න ඕන මේ සියල්ලම අපි ගීත වලින් කියලා දෙනවා අපේ උසස් පෙර දුවලට ඒ වැඩසටහන අපි අවුරුද්දේ හැම අවුරුද්දකම අපිත් එක්ක උසස් පෙළට එකතු වෙන දරුවන්ට අපි සම්බන්ධ කරගන්නවා ඒ වගේ අපේ පාසලේ තියෙනවා සිසු කුසලතා ඇගීමේ වැඩසටහනක් ඇත්තටම හැමදාම අපේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවයේ අපි අගයන්නේ වැඩිම ලකුණු ගත්තු දරුවන්ව මේ වැඩසටහනේ අපි අගයන්නේ හොඳම උද්‍යාන සැකසුම් ශිල්පිනියව ඊළඟට හොඳම ඉවුම් පිහුම් ශිල්පිනියව මැහුම් ශිල්පිනියව ඒ වගේම හොඳම ගායිකාව හොඳම නර්තන ශිල්පිනිය හොඳම රංගන ශිල්පිනිය ඒ වගේ තරඟ ගණනාවක් අපි දැන් දියත් කළා ඔබ මේ කොළඹ පාසලක ඇත්තටම දරුවෙක් කොස්සක් ඉදලක් අරගෙන පිරිසිදු කරනවා කියන එක අභියෝගයක්. දැන් දෙමාපියෝ කැමති නෑ ඒවට. හැබැයි අපි හොඳම උද්‍යාන ශිල්පිනිය තෝරගන්න පටන් ගත්තට පස්සේ ඔබ දැන් මගේ පාසලට ගියොත් බලන්න පුළුවන් දෙමාපියෝ දරුවෝ ඇවිල්ලා පාසලේ උද්‍යානය අලංකාරණය කරන හැටි. ඉතින් ඒ නිසා මේ ඒවා තුලින් අපිට ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙලා තියෙනවා දරුවන්ගේ හදවත අවදි කරන්න. අපි බුද්ධියට ආමන්ත්‍රණය කරනවා දැනුම දීලා මේ වැඩසටහන අපි උත්සාහ කරනවා ඔවුන්ගේ හදවත අවදි කරලා මේ සමාජයේ දේවල් ඉක්මනට දැනන කාන්තාවක්. ඉස්සර අපි කිව්වේ ඉබෙන් කාන්තාවට ඉවක් තියෙනවා කියලා. දැන් අපිට ගැටලුවක් තියෙනවා නේද එළියට ගියාම මේ ඉව තියෙනවද අපිට කියලා. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරන්නේ එළිය සමාජයේ මේ ඔබ කියනවා වගේ සමාජය දැන් ගොඩක් අමුතුයි. මේ අමුතු සමාජයේ ඒ සියලු කරදර වලින් බේරිලා දුව කොහොමද ඉන්න ඕනේ කියන එක ඇයට මේ වැඩසටහන හරහා අපි උත්සාහ කරනවා උගන්වන්නේ. අපේ විදුහල්පතිතුමිය වැදගත් දෙයක් ගැන කාරණාවක් මතු කරනවා. කුසලතා ඇගීම තුළින් වැඩිම ලකුණු ගන්න දුවට නෙමෙයි අපි තෑගි දෙන්නේ. හොඳම වැහුම් ශිල්පිනිය ඉවුම් පිහුම් කරන්න පුළුවන්. අපි පාසල් ජීවිතය ඇතුලේ ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි මේ විෂයන් වලට ලකුණු ගන්න දුවනවා. හැබැයි ඉස්කෝලේ අධ්‍යාපනය ඉවර කරාට පස්සේ විවාහ වුණාට පස්සේ ගෙදරක් පාලනය කරන්නේ දියණියක් තමයි කවදා හරි අම්මා කෙනෙක් වෙන්නේ. ඒ ගෙදර පාලනය කරන්න බෑ ගණන් හදලා. ඒ ගෙදර පාලනය කරන්න බෑ විද්‍යාවෙන්. ඒ ගෙදර කොමර්ස් ඔබ කරපු විෂයන් වලින් ගෙයක් පාලනය කරන්න බෑ. ගෙදරක් ලස්සන වෙන්න අම්මා පිළිවෙලට ලස්සනට ඉන්න ඕනේ. ඊට පස්සේ ගේ පිළිවෙල වෙන්න ඕනේ. තාත්තට දරුවන්ට අම්මගේ ආදරය බෙදලා දෙන්න ඕනේ. අපි එහෙම කාන්තාවක් හදන්නේ කොහොමද? එතනදී අපේ පළවෙනි ගුරුවරිය ඔය ඔබ කිව්ව ඔබ මතු කරපු කාරණා සම්බන්ධයෙන් පළවෙනි ගුරුවරිය අම්මා. අම්මා තමයි මේ දේවල් දරුවට අත්දැකීමෙන් ආදර්ශයෙන් කියලා දෙන්න ඕනේ. හැබැයි වර්තමානයේ අපි දකිනවා අම්මලා ටිකක් මේ දේවල් වලින් ඈත් වෙලා ගොඩක් වෙලාවට ඒගොල්ලන්ට සේවක සේවිකාවන් ඉන්නත් පුළුවන්. හැබැයි සේවිකාවනුත් නිවැරදි වැඩේ ගන්න අම්මා එක දැනගන්න ඕනේ. ඉතින් අපිට තියෙනවා ලොකු ප්‍රශ්නයක් වර්තමානයේ වෙනකොට අපේ කාන්තාව මේ ගෙදර දොරේ වැඩගෙන බොහොම දරුවන්ට යොමු වෙන්න දෙනව අඩුයි. දියණිවරු විශේෂයෙන්ම දියණිවරුන්ව දැන් අපි ඉගෙන ගන්න කාලේ අපි අම්මත් එක්ක මේවට සම්බන්ධුණු නිසා තමයි අපි ඒව ඉගෙන ගත්තේ. හැබැයි අද දරුවන්ට මේවට යොමු වෙන්න දෙනව අඩුයි. හුඟක් වෙලාවට අම්මලා කියන්නේ ආ එන්න එපා ගෙදර වැඩට එන්න එපා පොතක් බලා ගන්න කියන එක හැමතිස්සෙම කියනවා. අපි ඒවට යොමු කරන්න හැදුවාමත් හුඟක් වෙලාවට මං හිතන්නේ දෙමාපියෝ විරුද්ධව නීතිමය පියවර පවා ගන්නවා මේ දරුවන් ඒ වගේ පිරිසිදු කිරීම කටයුතු වලට යොමු කර ගන්නකොට. නමුත් අපේ පාසලේ නම් ඇත්තටම දෙමාපියෝ අපි කතා කරලා ඒ අය එකඟතාවයකට ඇවිල්ලා බොහොම සුහදව අපිට පුළුවන් වෙලා තිනවා යම් තාක් දුරකට දියණිවරුන් මේ කටයුතු වල සම්බන්ධ කරගන්න. මං හිතනවා
කාන්තාවක් අනිවාර්යයෙන්ම ගෘහපාලනය. තමන්ගේ ගෙදර පිරිසිදු තියාගන්න, තමන්ගේ දරුවට, තමන්ගේ මහත්තයාට කෑම ටිකක් හදලා දෙන්න. ඒ හැකියාව අපි ඇත්තටම ආසියානු කාන්තාවක්. ඉතින් ඒක අපි ගාව තියෙන්න ඕනේ. ඒ නිසා මේ කුසලතා වැඩසටහනදී මම දැක්ක අපේ දුවලා බොහොම රසවත්ව කෑම හදනවා. ඒවා බොහොම සිත් ගන්නා සුළු දෙයක් පිළිගන්නනවා. එතකොට අපිට කියන්න බෑ දුවලට මේවා බෑ කියලා. වෙලා තියෙන්නේ දරුවන්ට අවස්ථා නැහැ. දරුවෝ කැමති, දරුවෝ ඒවට යොමු වෙන්නත් ආසයි. දරුවන්ට අවස්ථා සම්පාදනය කරන්නේ නැහැ අපි ගෙදරින්. ඒක නිසා අපි ඉල්ලා සිටිමු දෙමාපියන්ගෙන්. ඉගෙන ගන්න වගේම අනිකුත් දැන් අපි හිතනවානේ අපි අධ්‍යාපනය කියලා කියන්නේ 3H ගැන අපි කතා කරන්නේ. එතකොට head, hand and heart මේ තුනම අපි සංවර්ධනය කළොත් තමයි හොඳ දුවෙක් වෙන්නේ. එහෙනම් අපි ඉගෙන ගත්තා කියලා අපේ බුද්ධිය විතරක් සංවර්ධනය කළා මදි. කුසලතා සහ ඇගේ ආකල්ප සංවර්ධනය කරන්නත් අපි ඉල්ලා සිටිනවා. ගෙදරින් අවස්ථා දෙන්න ඒ සඳහා ආරම්භයක් සහ උත්තේජනයක් අපි පාසලෙන් ලබලා දෙනවා. සමාජය තුළ කාන්තාවක් තමයි මුළු සමාජයටම ආදර්ශයක් වෙන්නේ. පවුලක් ගොඩනගන්නේ, පවුල දීප්තිමත් කරන්නේ කාන්තාවන්. කාන්තාවන්ට ලොකු වගකීමක් මේ සමාජය ඇතුළේ තියෙනවා. ඒ වගකීම ඇයට උගන්වන්නේ පාසලෙන්. අවුරුදු 13කට පස්සේ පාසලෙන් එළියට එද්දී ඇය රැකියාවක් කරන, ඒ රැකියාවේ ඉහළටම යන කාන්තාවක් වෙන්න පුළුවන්. නැත්තම් ඇය තෝරගන්න පුළුවන් විවාහ වෙලා දරුවන් හදලා ගෙදර පාලනය කරනවා කියලා. ඒ මොන පැත්තට කාන්තාවක් විදිහට අපි යොමු වුණත් අපි අතේ තමයි පාලනය තියෙන්නේ හැම දෙයකම. අපේ අම්මලාට වෙලාව තිබ්බා අපිට ඉගෙන ගන්න දේවල් සහ ගෙදර දොර වැඩ කටයුතු කියා දෙන්න. කාලයත් එක්ක අම්මලාගේ චරිතෙත් වෙනස් වෙනවා. රැකියාවත් එක්ක දුවන ගමනක් අපි හැමෝගෙම ජීවිත ඇතුළේ තියෙන්නේ. හැබැයි නැවතිල්ලේ හිතලා බැලුවොත් අපි දුවෙක් හදන්න ඕනේ බොහොම ලස්සනට මලක් පූදිනවා වගේ පරිස්සමට. ඔබ විදුහල්පතිනියක්, දුවලා ගොඩක් බලා ගන්න අම්ම කෙනෙක්. අපි දුවෙක් හදන තැන ආයි කතා කරමු. අපිට කොතනද වැරදුනේ, අපි කොතනද හදා ගන්න ඕනේ. මං ආයිමත් කියන්නේ අපිට වැරදුණු තැන තමා අපි දියණිවරු දියණිවරු විදිහට නැතිව ඇයට මේ අම්මට සමීපේ තියාගන්න නැතිකම. අම්මට සමීපේ තියාගත්තොත් ඇය අම්මට උදව් කරනවා. අම්මා විඳින වෙහෙස ඇය දකිනවා. ඒ වගේම ඇය ඒවට හුරු වෙනවා. අම්මගෙන් ඈත් වෙන්න ඇය අම්මගෙන් ඈත් වීම තමයි මං හිතන්නේ දියණිවරුන්ට අද සමාජයේ ඔබ කියනවා වැරදිලා හෝ වැරදෙන් වක්කරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. මං කියන්නෙම අම්මාවරු දූවරු අතර තියෙන මේ සම්බන්ධය දුරස් වීම තමයි ලොකුම ගැටලුව. අම්මාවරුත් දියණිවරුන්ට ඇහුම්කන් දෙන්න හෝ ඒ සඳහා කැප කරන්න නැතුව ඒ අයත් අර තමන්ගේ රැකියාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් හේතුවක් නිසා දියණිවරුන්ව තනි කරනවා. ඒක නිසා මං හිතන්නේ හොඳ දියණියක් හදාගන්න නම් ඇය ඉන්න ඕනේ අම්මගේ සමීපේ. අම්මා කරන කටයුතු වලදී ඇයත් එක්ක ඇගේ උදව් ගන්න ඕනේ. ඇගේ සහාය ගන්න ඕනේ. ඇයට මේක සම්පූර්ණ කරන්න බැරි වෙයි. සාර්ථකව කරන්න බැරි වෙයි. වැරදි තමයි අපි ඉගෙන ගන්න. ඉතින් කොහොම වුණත් මං හිතන්නේ සමාජයේ දියණිවරු හදාගන්න අපි වැරද්දගෙන තියෙනවා කියලා අපිට දැනෙනවා නම් අපිට එකම විසඳුම ඇයමවගේ සමීපයට ගැනීම පමණමයි. සංවේදී චරිතයක් බිහි කරනවා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒ දේ සිද්ධ වෙන්නේ ඒ සංවේදී ජීවිත හදන්නේ පාසල ඇතුළෙන්. අද අපි කතා කළේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනි ජයනි ප්‍රසංගිකා මහත්මියත් එක්ක අපේ දූවරු පාසල ඇතුළෙන් අපි කොහොමද ඔවුන්ගේ ජීවිත හරි ආකාරයෙන් සකසා ගන්න කියලා. අම්මා කෙනෙක් විදිහට අපි හැමෝටම වගකීමක් තියෙනවා දුවෙක් අපි ළඟින්ම තියාගන්න. එතකොට මුළු රටම මුළු සමාජයම ආලෝකමත් කරන සාර්ථක දියණිවරියක් අපිට මේ රටට දායාද කරන්න පුළුවන්. එහෙව් දියණිවරු බිහි කරන අනුලා විද්‍යාලයේ විදුහල්පතිතුමිය අද අපේ උදාහිරයේ සහෘදයා වැඩසටහනට සහභාගී වීම සම්බන්ධයෙන් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. යළිත් දවසක ඔබතුමිය අපිත් එක්ක එකතු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අයිබන් කියලා ඔබතුමියට සමු දෙනවා. අද දවසේ අපි ස්තුති මතත් ආරාධනා කළාට. බොහොම ස්තුතියි. එහෙමනම් තවත් උදාහිරයේ විශේෂාංග ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. බොහොම වටිනා කියන කාලෝචිත මාතෘකාවක් තමයි අද උදාහිරයේ සහෘදයාතුලින් අපි කතා කළේ. ඔබත් නිවි හැනහිල්ලේ හිතන්න ඔබේ දරුවන් ඔබ සමීපයේම ඉන්නවාද කියලා. එමනම් සමුදෙනවා අද උදාහිරයේ සහෘදයාට.